කලින් සත්‍ය හරියටම කියන සියත ප්‍රධාන පුවත් විකාශයයි මේ මම ලක්ෂිකා ප්‍රනන්දු ප්‍රථමයෙන් සිරස්තල නිරෝධායන ඇඳිරි නීතිය තව දුරටත් දීර්ඝ නොවන ලකුණු ඇඳිරි නීතිය ඉවත් කළ පසු ස්වයං නිරෝධායන ක්‍රියාවලිය දැඩිව නිරීක්ෂණය කරන්න ආර්ථික මධ්‍යස්ථාන තොග වෙළඳාමට පමණයි ජනපතිගෙන් නිලධාරීන්ට උපදෙස් වැලිකඩ වන්දනාගාරයටත් කොරෝනා රිංගයි නියාමකවරයෙකු කාන්තා රැඳවියන් සියු දෙනෙකු ඇතුළු 7 දෙනෙකුට වෛරසය වැළඳෙයි කොවිඩ් 19 වැළඳුණු පොලිස් නිලධාරීන්ගේ සංඛ්‍යාව 297 දක්වා ඉහළයයි නිරෝධායන නීති නොතකූ මාවුනැල්ල ප්‍රදේශයේ අලුත විවාහ යුවලකටත් කොවිඩ් ආසාදිතින් දෙදෙනෙකු හේතුවෙන් කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවත් වැසෙයි කොවිඩ් 19 වෛරසය නිවාස තුරට ඇවිල්ලා වැඩිහිටි මරණ සිදුවන්නේ ඒ නිසයි මේ තත්ත්වයේ රට බැරෑරුම් තැනකට ගිනියනවා රජයේ වෛද්‍ය නිලධාරීන් කියයි ප්‍රභුහුන් භාවිතා කරන කොවිඩ් එන්නත කාතකට ඩොලර් 70යි අනිත් අතට ඩොලර් 70යි ඩොලර් 140ට වැක්සින් එක ගහගෙන තමයි දැන් මේ රජ පවුල් වල VVIP පවුල් වල ඉන්නේ සහ සඳහා උපරිම සිල්ලර මිල ඊයේ මැදිව රාත්‍රියේ සිට එළඹෙන මහ කන්නේදී V මෙට්‍රික් ටොන් ලක්ෂ 3ක් මිලට ගැනීමට රජයෙන් පියවර ප්‍රතිවෙන් දේශීය පුවත් වැලිකඩ බන්ධනාගාරයේ නේවාසික රැඳවියන් 6 දිනකට සහ බන්ධනාගාර නියාමකවරයෙකුට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසනවා. එමෙන්ම වෛරසය වැළඳුණු පොලිස් නිලධාරීන් සංඛ්‍යාව 297 දක්වා ඉහළ ගොස් ඇති අතර අද පස්වරුව වන විට කොළඹ වරායෙන්ද කොවිඩ් 19 වැළඳුණු රෝගීන් 11 දිනක පිළිබඳව වාර්තා වුණා. මේ අතර නිරෝධායන නීති උල්ලංඝනය කරමින් මාවනැල්ල ප්‍රදේශයේ විවාහ මංගල උත්සවයක් පවත්වා ඇති අතර පසුව සිදු කළ PCR පරීක්ෂණයේදී මනාලියට සහ මනාලියට COVID-19 වෛරසය ආසාදනය වී ඇති බවටයි අනාවරණය වී ඇත්තේ. ඊයේ දින COVID-19 වෛරසය ආසාදනය වූ නව රෝගීන් 443 දෙනෙකු මෙරටින් හඳුනා ගැනීමට හැකි වුණා. එම පුද්ගලයන් සියලු දෙනාම දේශීයව හඳුනාගත් අයවලුන් බවයි වසංගත රෝග විද්‍යාංශය සඳහන් කළේ. ඊයේ දින හඳුනාගත් COVID-19 ආසාදිතයින් 443 දෙනා අතර ආසාදිතයින් වැඩිම සංඛ්‍යාවක් කොළඹ නගර සභා බල ප්‍රදේශයෙන් හඳුනාගෙන තිබුණා. ඒ අනුව කොළඹ නගර සභා බල ප්‍රදේශයේ ආසාදිතයින් 170ක්, කොළඹ දිස්ත්‍රික්කෙන් තවත් ආසාදිතයින් 42ක්, ගම්පහ දිස්ත්‍රික්කෙන් ආසාදිතයින් 62ක්, කළුතර දිස්ත්‍රික්කෙන් ආසාදිතයින් 20ක්, කුරුණෑගලින් ආසාදිතයින් 2 දෙනෙකු, ගල්ල දිස්ත්‍රික්කෙන් ආසාදිතයින් 2 දෙනෙකු, මාතර දිස්ත්‍රික්කෙන් ආසාදිතයින් 3 දෙනෙකු, රත්නපුර දිස්ත්‍රික්කෙන් 9ක්, නුවරඑළිය දිස්ත්‍රික්කෙන් ආසාදිතයින් 6ක්, මහනුවර දිස්ත්‍රික්කෙන් ආසාදිතයින් 3 දෙනෙක් සහ පොලිස් නිලධාරීන් 94ක් වන බවයි COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේ. මේ අතර මෙවැනි විට පොලිස් නිලධාරීන් 297කට COVID-19 වෛරසය ආසාදනය වී ඇති බවට වාර්තා වනවා. ඊයේ දිනේදී ශ්‍රී ලංකා තුල COVID ආසාදිතයන් 443 දෙනෙකු වාර්තා වුණා. මේ අතරින් විශේෂයෙන්ම ගම්පහ දිස්ත්‍රික්කයෙන් 62 දෙනෙකුත්, කොළඹ සෙසු ප්‍රදේශවල 42 දෙනෙකුත්, කොළඹ නගර සභා සීමාවෙන් 172 දෙනෙකුත්, කළුතරින් 20ක් තමයි ප්‍රධාන වශයෙන් වාර්තා වුණේ. ඉතින් මෙහිම පෙනී යන්නේ විශේෂයෙන්ම දැනට නිරෝධායන ඇඳිරි නීතිය පවත්වාගෙන යනු ලබන බස්නාහිර පළාතෙන් තමයි විශාල වශයෙන් තවමත් වාර්තා වෙන සංඛ්‍යාවන් වාර්තා වන්නේ කොවිඩ් වෛරසය ආසාදනය වූ පුද්ගලයන් 765 දෙනෙකු අද දින පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගිය බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළා. ඒ අනුව මෙවැනි විට සමස්ත ආසාදිතයින්ගෙන් පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් සිටි සංඛ්‍යාව සටහන් වන්නේ 6623ක් ලෙසයි. කොළඹ මධ්‍යම තැපැල් හුවමාරු ප්‍රධාන කාර්යාලය තවකාලිකව වසා දැමීමට පියවර ගත් බව තැපැල්පති රංජිත් ආරියරත්න මහතා ප්‍රකාශ කළා. එහි සේවය කළ සේවකයන් 2 දෙනෙකුට COVID-19 වෛරසය ආසාදනය වීම හේතුවෙන් මෙම තීරණය ගත් බවයි තැපැල්පති රංජිත් ආරියරත්න මහතා අපකල විමසීමකදී ප්‍රකාශ කළේ. මවනල්ලේ තවත් පුද්ගලයන් 9 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව
බව කැගල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය කුමාර වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළා. එම පිරිස අතර පසුගියදා අලුතින් විවාහ වූ නව යුවලක් දවන බවයි කැගල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ. සෞඛ්‍ය වෛද්‍යතුමන්ගෙන් අවසරයකින් තොරව තමයි ඒ කටයුත්ත කරලා තියෙන්නේ. ඒ ස්ථානයට 150ක පමණ ප්‍රමාණයක් රැස් වෙලා තිබෙනවා. සෞඛ්‍ය ආරක්ෂිතව කටයුතු කරලා නැහැ. ඒකේ ප්‍රතිඵලයක් විදිහට මනමාලයා සහ මනමාලිය ආසාදිත වෙලා තියෙන බව අපිට දැනගන්න ලැබුණා. මවනල්ලි පැවති එම විවාහ උත්සවයට සහභාගී වූ 120කට වැඩි පිරිසක්ද මෙවැනි විට නිරෝධායනයට යොමු කර තිබෙනවා. වැලිකඩ රක්ෂිත බන්ධනාගාරගත කර සිටි කාන්තා රැඳවියන් සිව් දෙනෙකුට සිරකරුවන් දෙදෙනෙකුට සහ බන්ධනාගාර නියාමකවරයෙකුට COVID-19 වෛරසය වැළඳී ඇති බව බන්ධනාගාර පාලන සහ පුනරුත්ථාපන කොමසාරිස් චන්දන ඒකනායක මහතා අප කළ විමසීමකදී ප්‍රකාශ කළා. මස්කලිය බ්‍රවුන්ලෝ වතුයයි COVID-19 වෛරසය පෙර ආසාදිනී වූ රෝගීන් 7 දිනකුගෙන් පැලියකොඩ මත්සේ වෙළඳපොලේ ආශ්‍රිතයාගේ නිවසේ පැවති දානමය පින්කමකට සහභාගී වූ කාන්තාවකට COVID-19 වෛරසය ආසාදිනී වී ඇති බවට සිදු කළ PCR පරීක්ෂණයෙන් තහවුරු වී ඇති බව මස්කලිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ඩී චන්ද්‍රරාජන් මහතා ප්‍රකාශ කළා. මෙසේ COVID-19 වෛරසය ආසාදිනී වී ඇත්තේ මස්කලිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය යටතේ පාලනය වන මස්කලිය ස්ටොක්හෝම් වතුයයට අයත් ස්ක්‍රාබෝ කොටසේ ස්වයං නිරෝධායනයට යොමු කරමින් සිටි කාන්තාවක්. තමුත් එකම විශේෂ ආර්ථික මධ්‍යස්ථානයේ ඉක්ොත් දෙවනදා සිදු කරන ලද PCR පරීක්ෂණයෙන් කෙසේද කොරෝනා ආසාදිත පුද්ගලයෙකු හමු වී නොමැති බව තමුත් එකම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පවසනවා. තමුත් එකම විශේෂ ආර්ථික මධ්‍යස්ථානයේ පසුගියදා මීගොඩ ප්‍රදේශයේ කොරෝනා ආසාදිත පුද්ගලයින් දෙදෙනෙකු ගමන් කිරීම හේතුවෙන් වසා දැමීමට සෞඛ්‍ය නිලධාරීන් කටයුතු කළා. අනුරාධපුර ඇලයාපත්තුව මහමන් කඩවල ප්‍රදේශයේ අවුරුදු 2යි මාස 3ක් වයසැති පිරිමි දරුවෙකුට කොරෝනා වෛරසය ආසාදිනී වී ඇති බව අනුරාධපුර වසංගත රෝග විශේෂඥ වෛද්‍ය තේජන සෝමතිලක මහතා ප්‍රකාශ කළා. පසුගිය 3 වෙනිදා සිදු කළ මෙම දරුවාගේ PCR පරීක්ෂණයේ වාර්තාව ඊයේ රාත්‍රියේ ලැබුණු බවත් ඒ අනුව දරුවාට කොරෝනා වෛරසය ශරීරගත වී තිබෙන බව තහවුරු වූ බවත් වෛද්‍ය තේජන සෝමතිලක මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළා. කොළොන්නාව නගර සභාවේ සේවකීන් තිදෙනකු කොරෝනා රෝගීන් බවට අද දින තහවුරු වූ බව කොළොන්නාව නගර සභාවේ ප්‍රධාන මහජන සෞඛ්‍ය පරීක්ෂක NR ඒකනායක මහතා ප්‍රකාශ කළා. වෛරසය ආසාදිනිය වූ අයවලුන් අතර කොළොන්නාව නගර සභාවේ රියදුරෙකු කස ලංගනේ බාරකරු සහ බැකෝ යන්ත්‍ර රියදුරවරයෙකුද වෙනවා. නගර සභාවෙන් දැනට කොරෝනා රෝගීන් 3 දෙනෙක් වාර්තා වෙලා තියෙනවා. එයාගේ ආශ්‍රිතයන් ඉන්නවා කීප පොරක්. ඒ ආශ්‍රිතයන් නිසා අපිට දැන් කොරෝනා නගර සභා සීමාවේ කසල කළමනාකරණය කරගන්න අපහසු තත්ත්වයක් උදාලා තියෙනවා. කම්කරුවෝ නැහැ, රියදුරන් නැහැ, සේවක අඩුපාඩුවක් තියෙනවා. බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක වරුන් විසින් පසුගියදා බේරුවල දීවර වරායේ දීවර යාත්‍රාවක් තුල ස්වයං නිරෝධායනයට යොමු කර සිටි දීවරයින් 5 දෙනා සහ ඔවුන්ගේ ආශ්‍රිතයන් 3 දෙනෙකුගේ PCR පරීක්ෂණ කටයුතු අද දින බේරුවල නගර සභා පරිශ්‍රයේදී සිදු කළ බව අප වාර්තාකරුවන් ප්‍රකාශ කළා. අවිස්සාවේල්ල නගර සභා බල ප්‍රදේශයේ සිදු කරන ලද PCR පරීක්ෂණ වාර්තාවලට අනුව පුත්කලින් 11 දෙනෙකු COVID-19 ආසාදිතයින් බවට හඳුනාගෙන තිබෙනවා. අදාළ පුත්කලින් මේවන විට සිය නිවස තුළ නිරෝධායනයට යොමු කර ඇති බවයි අප වාර්තාකරුවන් ප්‍රකාශ කළේ. මෙතර බ්‍රැන්ඩික්ස් කොරෝනා පොකුර සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමට පත්කල කණ්ඩායම පිළිබඳව වහාම තමාට තොරතුරු ලබා දෙන ලෙස නීතිපති දප්පුල දෙලිවේරා මහතා වැඩබලන පොලිස්පති CD වික්‍රමරත්න මහතාට උපදෙස් ලබා දී තිබෙනවා. මේ දක්වා ඒ පිළිබඳ කිසිදු පරීක්ෂණයක් ආරම්භ කර නොමැති බව තමා නිරීක්ෂණය කළ බවද නීතිපතිවරයා විසින් වැඩබලන පොලිස්පතිවරයාට දැන්වූ බව නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනි රජයේ අධිනීතිඥ නිෂා රජාරත්න මෙනවිය ප්‍රකාශ කළා. මෙම විමර්ශනයේ සිදු කිරීම සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරින්ගෙන් සමන්විත පළපුරුදු විමර්ශකයන් කණ්ඩායමක් පත්කරන ලෙසට ගරු නීතිපතිතුමා විසින් වැඩබලන පොලිස්පතිවරයා වෙත නිශ්චිතව උපදෙස් ලබා දුන්නද මේ වනතේ එවන් කණ්ඩායමක් පත්කොට නොමැති බවට දැනගන්නට ලැබුණු බව නීතිපතිතුමා විසින් වැඩබලන පොලිස්පතිවරයා වෙත ලිඛිත උපදෙස් ලබා දීමක් සිදු කළා. මෙම විමර්ශනයේ ඉහළම ප්‍රමුඛතාවය ලබා දී අදාළ විමර්ශන කණ්ඩායමක් පත්කොට එම කණ්ඩායමේ නිලධාරීන්ගේ නාමලේඛනය නීතිපතිතුමා වෙත වහාම එවන මෙන් වැඩිදුරටත් උපදෙස් ලබා දුන්නා. මෙරට කොවිඩ් ප්‍රතිකාර සේවා තව තවත් ශක්තිමත් කිරීමේ අරමුණ ඇතිව අද දින සිංගප්පූරුවේ ටීම්සෙක් නැමැති පදනම විසින් රුපියල් මිලියන 80ක් වටිනා වෙන්ටිලේටර් 50ක් සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත පරිත්‍යාග කර තිබෙනවා.
සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍ර වන්නාරච්චි මහත්මිය වෙත සෞඛ්‍ය අමාත්‍යංශයේදී මෙම පරිත්‍යාගය සිදු කර ඇත්තේ මෙරට මෙඩි ටෙක්නොලොජි හෝල්ඩින්ස් පෞද්ගලික ආයතනයේ අධ්‍යක්ෂ කපිල ගීගනගේ මහතා විසින්. බස්නාහිර පළාතට සහ තවත් පොලිස් බල ප්‍රදේශ කිහිපයකට දැනට පනවා ඇති නිරෝධායන ඇඳිරි නීතිය තව දුරටත් පවත්වාගෙන යාමට කිසිදු අදහසක් නොමැති බවට ජනාධිපතිවරයා ප්‍රකාශ කළ බව යුද හමුදාපති ලොතරන් ජෙනරාල් ශවෙන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළා. අතිගරු ජනාධිපතිතුමා මේ වන විට දැනුම් දීලා තියෙනවා කිසිසේත්ම මින් ඉදිරියට නිරෝධායන ඇඳිරි නීතිය පවත්වාගෙන යන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ කියලා. ඉතින් මේකට අනුගත වෙමින් රටක් වශයෙන් ඉදිරියට යන්න ඔබ සහාය දක්වන්න කියන එක ඉල්ලා සිටිනවා. තව දුරටත් නිරෝධායන ඇඳිරි නීතිය දමාගෙන පවත්වාගෙන යෑමට හැකියාවක් නැහැ. මෙතර රාජකාරී හැඳුනුම්පත ඇඳිරි නීති බලපත්‍රයක් ලෙස භාවිත කළ හැකි සේවා ආයතන ගණන 112ක් දක්වා ඉහළ දමා තිබෙනවා. ඊයේ දින සිට පොලිස් මුලස්ථානයේ මගින් නව චක්‍රලේඛනයක් නිකුත් කරනු ලැබුවා. රාජකාරී හැඳුනුම්පත භාවිත කරමින් සේවයට වාර්තා කිරීම සම්බන්ධව ඊයේ නිකුත් කළ චක්‍රලේඛනය අනුව රාජ්‍ය රාජ්‍ය නෝන ආයතන ව්‍යවස්ථාපිත මණ්ඩල සංස්ථා මාධ්‍ය ඇතුළු ආයතන 112කට මේ අවස්ථාව ලබා දී තිබෙනවා. පුද්ගලික ආරක්ෂක සේවා වලට තමාගේ රාජකාරී හැඳුනුම්පත आशीर्वाद पूजा මෙන්න අපවිත දැන් ලැබුණු විශේෂ පුවතක් මෙරටදී සිදු වූ COVID-19 වරණ පහක් පිළිබඳව මේ වන විට අපට තොරතුරු වාර්තා වී තිබෙනවා. ප්‍රවෘත්ති විකාශ යාත්‍රාතුරේ පිළිබඳව සවිස්තර තොරතුරු ඔබ වෙත ගෙනීමට අප සූදානම්. මෙන්න එම් පුවත නැවතත් මෙරටදී COVID මරණ පහක් සිදු වෙති බවට තවත් COVID මරණ පහක් සිදු වෙති බවට මේ වන විට තොරතුරු වාර්තා වී තිබෙනවා. අප සූදානම් ඒ පිළිබඳව තොරතුරු ප්‍රවෘත්ති විකාශය අතරතුර ඔබ වෙත ගෙනෙන්නට. මෙරට කොවිඩ් 19 ව්‍යාප්තිය මෙන්ම සිදුවන මරණ සම්බන්ධයෙන් රට යම් කිසි බරපතල තත්වයකට ගමන් කර ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේම කතා පවසනවා. එය අද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී මේ පෑලියගොඩ මිනුවන්ගොඩ පොකුරු වාර්තා වෙන්න අරගෙන ඒ ගත වෙච්ච මාසික කාලය ඇතුළත මේ වෙනකොට රෝගීන් 9000කට ආසන්න ප්‍රමාණයක් වාර්තා වෙලා තියෙනවා. ඒතුළු එකින් හිතාම පැහැදිලි වෙනවා මාස 9ටම රෝගීන් 3500යි එක මාසෙට රෝගීන් 9000කට ආසන්න. ඒතුළු මේක ඉතාම බැරෑරුම් සහ අවදානම් සහ සංකීර්ණ තැනක ඉන්නවයි කියන්න වෙන වචන අවශ්‍ය වෙන්නේ නැහැ. ඒතුළු මරණ සංඛ්‍යාව අතින් ගත්තත් ඒකම තමයි අපිට කියන්න සිද්ධ වෙන්නේ. පළවෙනි අවස්ථාවේ ඉඳන් මාස 9ටම මරණ සිද්ධ වුණේ 13. අපිට සති දෙකක් වගේ කාලය ඇතුළත මරණ 11ක් වාර්තා වෙලා තියෙනවා. එතකොට රෝගීය ව්‍යාප්තිය වගේම මරණ සංඛ්‍යාව සම්බන්ධයෙන් උත් යම් බැරෑරුම් තැනකට අපි ගමන් කරලා තියෙනවායි කියන එක පැහැදිලි. දැනටත් අපිට හැබැයි අවදානම් ප්‍රදේශ ගත්තාම බස්නාහිර පළාත තමයි ප්‍රධානම අවදානම් ප්‍රදේශය. වාර්තා වෙච්ච මරණ කිහිපය අපි ගත්තාම විශ්ලේෂණය කරලා මේ රෝගීන් වයස්ගතයි ඒ අය නිවසෙන් එළියට ගිහලා සමාජයට ගිහලා නෙමෙයි රෝගය වැළඳුනේ. එතකොට වෛරසය ගෙදරට ඇවිල්ලා තමයි ඒ අයට රෝගය වැළඳුනේ. එතකොට ගෙදර කවුරු හරි සමාජයට ගිහිලා එනකොට වෛරසය රැගෙන යෑම හරහා තමයි මේ තත්ත්වය ඇතිලා තියෙන්නේ. ඒ නිසා ජනතාව විදිහට අපිට ලොකු වගකීමක් තියෙනවා මේ මොහොතේදී අපි අවදානම් කණ්ඩායම්ට රැක බලා ගන්න. PCR වල ප්‍රශ්න තුනක් අපි දැක්කා. පළවෙනි එක ධාරිතාව. ඒක දැන් අපි යම් උපරිම තැනකට ගමන් කරමින් ඉන්නවා. තව වැඩි දියුණු කළ හැකි කියන මට්ටමේ අපි ඉන්නවා. මොකද පෞද්ගලික රසායනාගාර වලට පුළුවන් නම් මැෂින් දෙකක් තියාගෙන දවසකට 2000ක් කරන්න. අපිට ලැබ 25ක් තියාගෙන රාජ්‍යයට අනුබද්ධ සහ රාජ්‍යයේ අපිට දවසට 10000ක් කරන එක ප්‍රමාණවත් නැහැ නේ. ඒ නිසා අපි විශ්වාස කරනවා මැෂින්ස් වල අප්ඩේට් කරන්න, කන්වර්ෂන්ස් තාක්ෂණයේ වැඩි දියුණු කරන්න ඕන නම් ඒවා කළා. මේ කැප වෙලා ඉන්න සේවක පිරිසට අවශ්‍ය දිරිගැන්වීම් කළා. මේ ක්‍රියාවලිය තව උපරිම තැනකට ගමන් කරන්න. දේශීය වශයෙන් අපිට මෙතෙන්දි මොනවද මේ උපකරණ හදලා දෙන්න පුළුවන් දායකත්වය. සියල්ල අනුව ඉස්සරහට ගමන් කළ යුතුයි ධාරිතාව උපරිම තැනකට ගෙනියන්න. ඒතර පෑලියගොඩ පොකුරත් එක බිහි වෙච්ච අය අද හෙට අනිද්දා ඉන් අනිද්දා වෙනකොට දවස් 14 සම්පූර්ණ කරනවා. ඒතර මේ දවස් 14 සම්පූර්ණ කරනකොට මේ අයව සමාජයට මුදා හරින්න නම් අනිවාර්යෙන් PCR එකක් කරන්න ඕනේ. මේ සියලු දෙනා PCR පරීක්ෂාවට ලක් කරලා මිසක් එළියට දාන්න එපා. මොකද ඊයේ දවස් තුල අපිට කෑගල්ලෙන් වාර්තා වුණා අද නිදහස් කරන්න හිටපු සමහර දෙනෙක් ඊයේ PCR කළාම පොසිටිව්. ඒතර බැරි වෙලාවත් PCR එකක් නැතුව අද එළියට දැම්ම නම් එහෙම ඒ අය රෝගීන් විදියට තමයි සමාජයට යන්නේ. ඒ නිසා ඉතාලම පැහැදිලිව PCR එකක් අනිවාර්ය කළ යුතුයි. ඒ පරීක්ෂාවක් කළ යුතුයි. ඒ
පරීක්ෂාවට දෙන විකල්පයක් විදිහට ඇන්ටිජන් ටෙස්ට් එක පාවිච්චි කළ හැකි නම් විශේෂඥයන්ගේ මතය අනුව ඒ අවස්ථාවේදී පාවිච්චි කළ යුතුයි කියලා අපි විශ්වාස කරනවා. අප මීට සුළු මොහොතකට පෙර ප්‍රකාශ කළ COVID-19 ආසාදිත මරණ පහ පිළිබඳව සවිස්තර වාර්තාව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් මේ වන විට අප වෙත ලබා දී තිබෙනවා. අප සූදානම් දැන් එහි තොරතුරු ඔබ වෙත ගෙනෙන්නට. අද දින මීට සුළු වේලාවකට පෙර සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වරයා විසින් තහවුරු කරන ලද COVID-19 ආසාදිත මරණ පිළිබඳවයි මේ තොරතුරු. කොළඹ දෙක ප්‍රදේශයේ පදිංචි 46 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් පිම්පුර මූලික රෝහලේදී ඊයේ මියගොස් තිබෙනවා. එම පුද්ගලයා COVID-19 ආසාදිතයෙකු වශයෙන් හඳුනාගෙන එම රෝහලේ ප්‍රතිකාර ලැබමින් සිට ඇති අතර දිගු කාලීන වකුගඩු රෝගයකින්ද පෙළී තිබෙනවා. එමෙන්ම වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචි 68 හැවිරිදි කාන්තාවක් පපුවේ වේදනාවක් හේතුවෙන් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති අතර ඊයේ දින ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මේ අතර කොළඹ 12 ප්‍රදේශයේ පදිංචි 58 හැවිරිදි කාන්තාවක් සිය නිවසේදී මියගොස් ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණයේදී COVID-19 ආසාදිතයෙකු වශයෙන් හඳුනාගෙන ඇති අතර මරණයට හේතුව ලෙස වාර්තා වී ඇත්තේ COVID-19 ආසාදිනේ වීම බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ. එමෙන්ම කොළඹ 14 ප්‍රදේශයේ පදිංචි 73 හැවිරිදි කාන්තාවක් සිය නිවසේදී මියගොස් ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණයේදී COVID-19 ආසාදිතයෙකු ලෙස හඳුනාගෙන තිබෙනවා. මරණයට හේතු වශයෙන් හඳුනාගෙන ඇත්තේ COVID-19 ආසාදිනේ හේතුවෙන් සිදු වූ පෙනහළු ආසාදනයක්. එමෙන්ම මෙරටදී සිදු වූ තවත් COVID-19 මරණයක් පිළිබඳවයි මේ තොරතුරු. කොළඹ 15 ප්‍රදේශයේ පදිංචි වයස් අවුරුදු 77ක පිරිමි පුද්ගලයෙක් සිය නිවසේදී මියගොස් ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණයේදී COVID-19 ආසාදිතයෙකු ලෙස තහවුරු කරගෙන ඇති අතර මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ COVID-19 ආසාදිනේ වීම හේතුවෙන් වූ හෘදයාබාධයක්. ඒ අනුව ශ්‍රී ලංකාවෙන් වාර්තා වන COVID-19 ආසාදිත රෝගීන්ගේ මරණ සංඛ්‍යාව 29ක් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණරත්න මහතා තහවුරු කර තිබෙනවා. ඇඳිරි නීතිය ඉවත් කිරීමේ අනතුරුව ස්වයං විරෝධායන ක්‍රියාවලිය දැඩිව නිරීක්ෂණය කර ලෙසට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා. ඒ කොවිඩ් මර්ධන කාර්යසාධක බලකාය අද පෙරවරු වේරස් වූ අවස්ථාවේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් දෛනිකව පැවැත්වෙන කොවිඩ් මර්ධන කාර්යසාධක බලකාය අද පෙරවරුවේ රැස් වුණා. එහිදී ඇඳිරි නීති ඉවත් කිරීමෙන් පසුව කොවිඩ් මර්ධනය සඳහා ක්‍රියාත්මක ස්වයං නිරෝධායන ක්‍රියාවලිය දැඩිව නිරීක්ෂණය කරන ලෙසට ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නා. කොවිඩ් ආසාදිතින් ආශ්‍රිත බවට හඳුනාගත් සියලු පවුල් සිය නිවෙස් තුළම ස්වයං නිරෝධායනයට පියවර ගත්තා. මෙවන විට දිවිනපුරා නිවාස 31457ක පුද්ගලයින් 84000කට ආසන්න පිරිසක් නිරෝධායන වෙමින් සිටිනවා. බස්නාහිර පළාතේ පමණක් නිවාස 13911ක ස්වයං නිරෝධායනයට යොමු කර ඇති පිරිස 40676ක්. ආසාදිතින් සමාජයෙන් හමු වූහොත් ඔහුගේ හෝ ඇගේ ආශ්‍රිතින් සහ ඔවුන් අයත් ප්‍රදේශ පිළිබඳව විශේෂ අවධානයක් යොමු කළ යුතු බවත් අවශ්‍ය වූහොත් හුදකලා ප්‍රදේශ ලෙස පවත්වාගෙන යන ලෙසට ජනාධිපතිවරයා මෙහිදී උපදෙස් ලබා දී තිබෙනවා. වතු සහ මහල් නිවාස කෙරෙහි විශේෂ අවධානයක් යොමු කිරීමේ අවශ්‍යතාවයද මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා වට ලක් වුණා. ආර්ථික මධ්‍යස්ථාන තොග වෙළඳාමට පමණක් සීමා කිරීමට තීරණය වී තිබෙනවා. සෞඛ්‍ය උපදෙස් පිළිපදමින් සහ PCR පරීක්ෂණ අඛණ්ඩව කරමින් මනාස පරීක්ෂණයක් සහිතව වෙළඳ කටයුතු සිදුවිය යුතු බව ජනාධිපතිවරයා මෙහිදී ප්‍රකාශ කළා. එළවලු පළතුරු ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ තොග රැගෙන දිස්ත්‍රික්ක අතර ගමන් කරන ලොරි රථ සඳහා ඇඳිරි නීති බලපත්‍ර අවශ්‍ය නොවන බවටද මෙහිදී ප්‍රකාශ කෙරුණා. කොටුනායක ආයෝජන කලාපයේ මෙහෙයුම් අඛණ්ඩව පවත්වාගෙන යාමට සියලු පියවරගෙන ඇති බවත් පෞද්ගලික රෝහල්වල දායකත්වයේ ඇතිව සෞඛ්‍ය අමාත්‍යාංශයේ හා නාවික හමුදාවේ අධීක්ෂණ යටතේ වෙළඳ කලාප ආශ්‍රිතව PCR පරීක්ෂණ අහඹු ලෙස සහ අඛණ්ඩව කරගෙන යාමටද ජනාධිපතිවරයා උපදෙස් ලබා දුන්නා. අමාත්‍ය පවිත්‍ර වන්නියාරච්ච මහත්මිය ඇතුළු ජනාධිපති කාර්යසාධක බලකායේ සමාජිකයින් මෙම සාකච්ඡාවට එක්ව සිටියා. අපි කර්ෆියු අහක් කරනකොට පැහැදිලිවම කියන්න ඕන ක්වොරන්ටයින් අහක් වෙන්නේ නැහැ කියන්නේ. ඒක හරියටම ඒ විදිහටම තියන්න ඕන. කර්ෆියු කාලේ සිස්ටම් එක හදා ගන්න ඕන. මොකද මේ කාලේ එහෙම හේ යන්නේ නැහැ. ඔක්කොම රෙස්ට්‍රික්ට් වෙලා තියෙනවා. මේ හැම එක්කෙනෙක්ම හෝම් ක්වොරන්ටයින් කළා ඒ ගෙදර ඐඩෙන්ටිෆයි කළා ඒකෙන් යන්නේ නැති වෙන විදිහට ඐඩෙන්ටිෆයි කළා මේ ඔක්කොම දැම්මනම් අපි දන්නවා ඊට පස්සේ අපි මේක ගලවුවයි කියලා ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඉතින් ඒක එන්ෂුවර් කරගන්න ඕනේ මේ දවස් ටිකේ.
ජනතාව පීඩාවට ලක් කර ඇති කොවිඩ් වසංගතය වත්මන් ආණ්ඩුව විසින් වසන්තයක් බවට පත් කරගෙන ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා පවසනවා. අද කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වමින් ඒ මහතා මේ බව සඳහන් කළා. දැන් ජනතාවට මිත්‍යාව රජපාලවලට විද්‍යාව වෛද්‍ය වයිට් මහත්තයාගේ කලේ තමයි ඔය කට්ටිය ගිහිල්ලා අතෑරියේ නැතුව පිරිත් පැන් අතෑරියේ නැහැ. අපිට ආරංචි මේ කොවිඩ් සම්බන්ධ චීනෙන් නිකුත් කරපු වැක්සින් එකක් ඔය VVIP පවුල්ල කට්ටියෙන් දැන් ගහගෙන කියලා. එක අතකට ඩොලර් 70යි. අනිත් අතට ඩොලර් 70යි ඩොලර් 140ට වැක්සින් එක ගහගෙන තමයි දැන් ඒ රජපවුල්වල VVIP පවුල්වලයි ඉන්නේ. ගහන එන්නතක් ඒගොල්ලෝ ගහගත්තට අපිට කමක් නැහැ. හැබැයි ජනතාවටත් අවශ්‍ය සෞඛ්‍ය පහසුකම් ටික දෙන්න ඕන. මේගොල්ලෝ ජනතාවගේ සුඛ විහරණය ගැන හිතන්නේ නැහැ. රැපිඩ් ටෙස්ට් කිට් ලංකාවට ගේන්නත් ගජමිතුරු සමාගමකට රජයේ හිතවත් සමාගමට නාලිකාවක් අයිති ඒ අයගේ සමාගමකට බාර දීලා තියෙනවා. අධික මුදලකට මිලකට තමා මේ රැපිඩ් ටෙස්ට් කිට් ලංකාවට දැන් එන්නේ. එතනත් කොවිඩ් වසංගතයේ වසන්තයක් කරගෙන තියෙනවා. අද වෙනකොට මේ රජය කැබිනට් මණ්ඩලය ඒ සියලු දෙනාම අසාර්ථක වෙලා තියෙනවා වසංගතය මර්ධනය කරන්න. මේ නොවැම්බර් 19 වෙනිදාට ජනාධිපතිතුමා බලයට ඇවිල්ලා අවුරුද්දක කාලය අවසන් වෙනවා. එතකොට මේ අවුරුද්දක කාලය තුල මේ සෞඛ්‍ය ශාස්ත්‍රයේ දියුණුව වෙනුවෙන් අද වෙනකම් මේ ආණ්ඩුව වියදම් කරපු මුදල් ප්‍රමාණය කොයි තරම්ද? 75ක් වියදම් කරලා තියෙනවද? ICU ඇඳන් තිබුණේ 598යි. අපිට පුළුවන්කම ලැබුණා 777ක් වෙනකම් ICU ඇඳන් ටික අපිට වැඩි කරන්න. වෙන්ටිලයිසර් තිබුණේ 400යි. අපි ඒ 400 850 වෙනකම් අපි වැඩි කළා. රාජ්‍ය උසුසලවල් තිබුණේ ශාකාවල් 27යි තිබුණේ ලංකා පුරා. අපි ඒක 71ක් දක්වා අපි වැඩි කළා. තවම අපේ ආණ්ඩුව ඒ අවුරුදු 4 මාර තුළදී සෞඛ්‍ය ශාස්ත්‍රය වෙනුවෙන් ඒ ලබා දුන්නු සුබ සාධන වැඩ ටිකින්ද තමයි තවම මේ සෞඛ්‍ය ශාස්ත්‍රය රැඳිලා තියෙන්නේ. මෙතුමිය ඇවිල්ලා කළේ එකම එක දෙයයි සෞඛ්‍ය ශාස්ත්‍රයට එක්කලේ අර පාලමුඩට ගිහිලා කලයක් විසි කරා ගඟට. මේ කොළඹ නගරයේ තියෙන පෞද්ගලික රෝහල් වලට ලෙඩ්ඩු ගියාම ඒ ලෙඩ්ඩු කාවත් බාරගන්නේ නැහැ. PCR පරීක්ෂණයක් කරාට පස්සේ තමයි ඒ ලෙඩාව රෝහල් වලට ඇතුළත් කරන්නේ. එහෙම නැත්නම් සමහර රෝහල් වල කියනවා ලක්ෂ 15ක් තැන්පතුවක් තියන්න. අද සෞඛ්‍ය ශාස්ත්‍රයේ කඩාගෙන වැඩිලා. අධ්‍යාපන ශිෂ්‍යත්ව සහ හුවමාරු වැඩසටහන් වැනි මුඩුපිරීම් තුරින් ශ්‍රී ලංකාව සමග වැඩි සම්බන්ධතාවක් ඇති කර ගැනීමට ප්‍රංශය උඩන්දු වන බව ප්‍රංශ තානාපති එරික් ලැබටූ මහතා පවසනවා. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සමග අරලියගහ මන්දිරයේදී පැවති හමුවකට එක්වමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ ශ්‍රී ලංකාවේ ප්‍රංශය තානාපති එරික් ලැවටු මහතා අතර හමුව ඊයේ දින පැවැත්වුණා. රාජ්‍යංශ සේවකයන් ගණනාවක් දැනටමත් ප්‍රංශයේ උසස් අධ්‍යාපන ආයතනවල උසස් අධ්‍යාපනයේ හදාරමින් සිටින බවත් දෙරට අතර තවත් ශිෂ්‍යත්ව හුවමාරු වැඩසටහන් සඳහා සහයෝගයෙන් කටයුතු කළ හැකි බවත් මෙහිදී තානාපතිවරයා පෙන්වා දුන්නා. පසුගිය මැතිවරණ ජයග්‍රහණය පිළිබඳව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට සුභපැතුම් එක්කල තානාපතිවරයා COVID-19 වසංගතය පාලනය කිරීමේ ශ්‍රී ලංකා ක්‍රියාදාමය ඉතා ප්‍රශංසනාත්මක වාගේ කර තිබුණා. අප සියල්ලෝම දැන් එකම බෝට්ටුවක සිටින්නේ යයි පැවසු තානාපති ලැවුටු මහතා ශ්‍රී ලංකාවේ COVID-19 ආශ්‍රිත මරණ අනුපාතය අඩු බව ප්‍රකාශ කළා. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෙහිදී කියා සිටියේ COVID-19 වසංගත තත්ත්වය පාලනය කිරීමට කටයුතු කිරීම රජයේ ප්‍රමුඛතාවයේ වී ඇති බවයි. වසංගතය පාලනය වූවහම ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනය කෙරෙහි වැඩි අවධානයක් යොමු කරන බවද අග්‍රාමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියා. ප්‍රංශ රජයේ හම්බන්තොට වරාය සංවර්ධන කටයුතු සම්බන්ධයෙන් උනන්දුවක් දක්වනවා යයි පැවසු තානාපති ලැවුටු මහතා ශ්‍රී ලංකා නිෂ්පාදන සඳහා ප්‍රංශ වෙළඳපොලේ වැඩි ඉල්ලුමක් තිබෙන බවද සඳහන් කර සිටියා. ඓතිහාසික සෝමාවතී රාජමහා විහාරස්ථ පින්බිම කේන්ද්‍ර කරගනිමින් පැවැත්වෙන කටින චීවර පඬු පෙවීමේ රාජ්‍ය මංගල්‍යයේ පඬු පෙවීමට පූජා කෙරෙන ඖෂධ මංජුසාව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් ඊයේ රාජ්‍ය මාත්‍ය දයශ්‍රී ජයසේකර මහතාට බහර දුන්නා. රාජ්‍ය අනුග්‍රහය යටතේ මෙවර පැවැත්වෙන කටින චීවර පඬු පෙවීමේ හා කටින මහා පින්කම ලබන 7 සහ 8 යන දෙදින ඓතිහාසික සෝමාවතී පුදබිමේදී පැවැත්වෙනවා. බෙන්ඩ අප වෙත දැන් ලැබුණු තවත් පුවතක්. අද දිනේ තුල තවත් COVID-19 ආසාදිතීන් 213 දෙනෙක් පිළිබඳව වාර්තා වී ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළා. එළඹෙන මහකඩේදී වී මෙට්‍රික් ටොන් ලක්ෂ 3ක් ඍජුවම වී අලවි මණ්ඩලය හරහා මිලදී ගැනීමට පියවර ගන්නා බව කෘෂිකර්ම මාත්‍ය මහින්දානන්ද අලුත්කමගේ මහතා පවසනවා. මේ අතර සහල් නිෂ්පාදකීන්ට සහ මෝල් හිමියන්ට සහල් අලවි කළ හැකි උපරිම බිලක් නියම කරමින් පාරිභෝගික අධිකාරිය විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් ද නිකුත් කර තිබෙනවා.
එම ගැසට් නිවේදනයට අනුව සූදුරු සම්භාහර සියලු සම්භා සහල් කිලෝග්‍රෑම්යක් රුපියල් 94ක උපරිම විලකට අලෙවි කළ යුතුය. නාටු සහල් කිලෝග්‍රෑම්යක් සඳහා රුපියල් 92ක උපරිම විලක්ද නියම කර තිබෙනවා. කැකුළු සහල් කිලෝග්‍රෑම්යක් සඳහා නියම කර ඇති උපරිම විල වන්නේ රුපියල් 89ක්. මෙම නියෝගය ඊයේ සිට බලපැවැත්වෙන බව අදාළ ගැසට් නිවේදනයේ සඳහන්. අදටත් රුපියල් 80ට ගෙනහල්ලා විදේශයකින් සහල් විකිණීමට හොඳටම ඉඩකඩ තියෙද්දි අපි එසේ නොකර ගොවි ජනතාව ආරක්ෂා කිරීම සඳහා ක්‍රියාකරන විට ව්‍යාපාරික ප්‍රජා විසින් විවිධ හේතු සාධක පදනම් කරගෙන මේ නියමකරන සහතික මිලට සිල්ලරට භාණ්ඩ අලෙවි කරන්නේ නැහැ. ඒ ගැසට් නිවේදනයට අනුව නිෂ්පාදකයා එහෙම නැත්නම් හාල් මෝල් ලිමිය තොග වශයෙන් අලෙවි කරන විට නාඩු කිලෝවක් රුපියල් 92කට ලබා දිය යුතු බව තමයි සඳහන් කරලා තියෙන්නේ. එතකොට පාරිභෝගිකයට 96ට ගන්න පුළුවන් වෙනකොට 92යි 96යි අතර රුපියල් 4ක මිල පරතරයක් තියෙනවා. මේ ආණ්ඩුව ඇවිල්ලා දැන් හාල් වලට පාලන මිල තුන් පාරක් දැම්. තුන් පාරම ආණ්ඩුව ෆේල්. ආණ්ඩුව කියන ගානට විලඳ පොලේ හාල් විකුණන්නේ නැහැ. ආණ්ඩුව කිව්වා 90යි කියලා. අන්තිම ආණ්ඩුව ඩඩ්ලි සිරිසේන මහත්තයාගේ 98ට තමයි ගැසට් එක ගැහුවේ. ඊළඟට ආයිතව මිලක් කිව්වා. දැන් මේ තුන්වෙනි පාර ගැසට් කළා දෙන්නේ. මේ හාල් මිලවත් පාලනය කරගන්න බැරි ආණ්ඩුවක් මේක. මේ අතර සහල් හිඟයක් නිර්මාණය කරමින් සහල් මිල ඉහළ දැමීමට විටින් විට ඇතම් පිරිස් සිදු කරන මාෆියාවන් පාලනයට වහම විසඳුම් සෙවීමට විශේෂ රැස්වීමක් කෘෂිකර්ම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දැඩි තීරණයක සිටින බවත් වහම ජනතාවට පරිභෝජනයට අවශ්‍ය සහල් නිෂ්පාදනයේ මෙන්ම ඊට අවශ්‍ය වැඩපිළිවෙළ ප්‍රායෝගිකව ක්‍රියාවට නැංවිය යුතු බවයි. එළඹෙන මහකන්නේදී වි මෙට්‍රික් ටොන් ලක්ෂ 3ක් ඍජුවම වි අලෙවි මණ්ඩලය හරහා මිලට ගත යුතු බවත් ඊට අදාළ රාජ්‍ය ආයතන සම්බන්ධීකරණය විය යුතු බවත් මෙහිදී අමාත්‍යවරයා අවධාරණය කර සිටියා. ගබඩා ප්‍රතිසංස්කරණයට අදාළ ප්‍රතිපාදන වහම වෙන් කිරීමත් එම කටයුතු සඳහා යුද හමුදාවේ සහාය ලබා ගැනීමටත් මෙහිදී තීරණය කළා. රෝහල් වලට ත්‍රිවිධ හමුදාවට බන්ධනාගාරවලට ඇතුළුව නිශ්චිතව හඳුනාගත් අලෙවි ක්‍රමවේදයක් තුළ වී අලෙවි මණ්ඩලය මිලට ගන්නා අතිරික්ත වී සහල් කොට ලබා දිය හැකි බවයි මෙහිදී රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා පෙන්වා දුන්නේ. වී මිලදී ගැනීමේදී ප්‍රවාහන පහසුකම් ගැන වැඩි අවධානයක් යොමු කර ගොවි ජනතාව අපහසුතාවයට පත් නොවන පරිදි ප්‍රායෝගිකව ක්‍රියා කරන්නයි රාජ්‍ය අමාත්‍යවරයා අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නා. මේ පිළිබඳ වූ සැලසුම් සහගත වැඩපිළිවෙල එළමෙන සතිය තුළ ලබා දිය යුතු බවත් මන්දගාමීව ක්‍රියා නොකර කාර්යක්ෂමව වැඩ කළ යුතු බවත් මෙම සාකච්ඡාවේදී අවධාරණය කෙරුණා. දැන් දේශපාලන වේදිකාවේ පළ වූ අදහස් කිහිපයක්. ගොවියන්ගේ අස්සන්න විකුණ ගන්න බෑ. සහල් මිල ඉහළටම ගිහිල්ලා පොල් මිලත් ඉහළටම ගිහිල්ලා මිනිස්සුන්ට කන්න බොන්න නැති තත්ත්වෙන්න පත් වෙලා තියෙන මොහොතක් තියෙන්නේ. එතුමිය නූතන විහාර මහදේවි වාගේ මූදට බිලි වෙනවා කියනකොටම මූදේ හිටපු තල්මස්සු බස්නායර පළාතේම මූදෙන් ගොඩ ගන්න පටන් ගත්තලු තල්මස්සුත් මැරුණලු. විද්‍යානුකූල ටූල්ස් පාවිච්චි කරන ස්වභාවයක් අපිට පේන්නේ නැහැ. ටූල්ස් වෙනුවට මුට්ටි තමයි ගඟේ පා කරන්නේ. ජනතා ප්‍රශ්න විසඳන්න බැරි වුණොත් ওই මුට්ටි දාන කට්ටිය ගඟේ දාන කාලේ එච්චර ඈතක නෙවෙයි කියන එක තමයි කියන්න තියෙන්නේ. පිරිප්පන් ඉහිනකොට दादा विपक्षने පසුගියදා පානදුර වෙරළ තිරයට තල්මසුන් විශාල ප්‍රමාණයක් ගොඩගැසීමට හේතුව මිනිසා විසින් ගැඹුරු මුහුදේදී සිදුකරන ශබ්ද දූෂණය බවට අනාවරණය වී ඇති බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සාමාන්‍ය අධිකාරී ආචාර්ය ටර්නි ප්‍රදීප් කුමාර මහතා පවසනවා. පසුගිය දෙවනදා පස්වරුවේ පානදුර වෙරළ තිරයට තල්මසුන් විශාල ප්‍රමාණයක් ගොඩගසා තිබුණා. පැවති ඇඳිර නීතිය තත්ත්වය පවා නොතකමින් ප්‍රදේශවාසීන් සහ ආරක්ෂක අංශ එක්ව මෙම තල්මසුන් යලි දියඹට යැවීමට දැඩි උත්සාහයක් ගනු ලැබුවා.
පරිසරවේදීන් පවසන්නේ තල් මසුන් 50ත් 60ත් අතර සංඛ්‍යාවක් මෙලෙස පානදුර වෙරළ තීරයට මෙලෙස ගොඩගසා සිටි බවයි. පැය ගණනාවක් පුරා සිදු කළ අඛණ්ඩ මෙහෙයුමකින් අනතුරුව මෙම තල් මසුන් අතරින් විශාල ප්‍රමාණයක් යලි දියඹට යැවීමට හැකියාව ලැබුණා. එහෙත් පානදුර නල්ලූරුව සහ වාද්දුව යන වෙරළ තීරවලට ගොඩගසා සිටි තල් මසුන් 5 දෙනෙකු මියගොස් සිටියා. මේ සම්බන්ධයෙන් පරිසරවේදීන් මෙන්ම සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියද අඛණ්ඩව පරීක්ෂණ ආරම්භ කළා. ඒ අනුව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සාමාන්‍යාධිකාරී ටෝනි ප්‍රදීප් කුමාර මහතා ප්‍රකාශ කළේ මෙලෙස තල් මසුන් විශාල ප්‍රමාණයක් වෙරළ තීරයට පැමිණීමට හේතුව මිනිස් ක්‍රියාකාරකමක් බවට අනාවරණය කරගෙන ඇති බවයි. මේ පිළිබඳව අදහස් දක්වන සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සාමාන්‍යාධිකාරීවරයා මේක ඇත්තම අසාමාන්‍ය තත්ත්වයක් කියලා මොකද මේ සාමාන්‍යයෙන් මේ සතුන් ජීවත් වෙන මොහොතේ ආත මොහොතේ මේ වගේ තත්ත්වයක් මීට කලින් වාර්තා වෙලා තිබුණා ලංකාව 2017 වර්ෂයේ මේ තත්ත්වයට ඇත්තම හේතු වෙන්න පුළුවන් මේ සතුන්ට මිනිසා විසින්ම කරන හානි අපි දන්නවා මිනිසා මොහොතේ තියෙන භාවිතා කරන ඉතාම අධි සංඛ්‍යාත සෝනාර් සහ ඒ වගේම රේඩාර් තත්ත්වයන් නිසා මේ සතුන් හානි වෙන්න පුළුවන් මොකද මේ සතුන් තමන්ගේ දිශානති හොයාගන්න ඒ වගේම තමන් ගමන් මාර්ග හොයාගන්න සහ තමන්ගේ ආහාර හොයාගන්න උඩකට ශබ්දය තමයි භාවිතා කරන්නේ මේතොර මේ සතුන්ගේ නලල ප්‍රදේශයේ තියෙන වෙනම ඉන්ද්‍රියයන් ඉතාමත් සංකීර්ණ වගේම තම සංවිධි ඉන්ද්‍රියන් මේ ඉන්ද්‍රියන් වලින් නිකුත් කරන ශබ්දය ඒ යම්කිසි දුරකට ගමන් කළා දුරදී යම්කිසි වාද්‍යයකට හැපිලා නැවත මේ සතා වෙත එන අවස්ථාවේදී ඒ ශබ්දයන් ලබාගෙන ඒ අනුව තමයි මේ සතා තමන්ට තියෙන දුර නිශ්චිත කර ගැනීම හෝ දිශාව නිශ්චිත කර ගැනීම කරන්නේ මොහොතේදී වෙනත් ඉතාමත් අධි සංකේතයක් තියෙන ශබ්දයන්ට නිරාවරණය වීමෙදී මේ තත්වයෙන් මේ සතුන් දරාගෙන බැරි තත්වයකට පත් වෙන පුළුවන් ඒතර ඒ අවස්ථාවේදී මේ සතුන් එම තියෙන අතීත තත්වයෙන් සහ එම අමාරු තත්වයෙන් බේරීම සඳහා මොහොතේ දියඹට කිමිදීමට නිතරම උත්සාහ කරනවා මේ තත්වය ස්වභාවික වුණ දෙයක් නෙමෙයි ස්වභාව ධාමයෙන් වුණ අනතුරක් නෙමෙයි මිනිසා විසින් කරන ලද ශබ්ද දූෂණයට මේකට ඉතාමත් ලොකු සම්බන්ධතාවයක් තියෙනවා කියලා ශ්‍රී ලංකාවේ පළමු LNG විදුලි බලාගාරය ඉදිකිරීම සඳහා විශේෂ අමාත්‍ය ඩලස් අලහ පෙරම් මහතා විසින් ඉදිරිපත් කළ කැබිනට් යෝජනාවට ජනාධිපතිවරයාතුළු කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව තිරසාර ගෝලීය සංවර්ධන අරමුණුවලට අනුගතව ඵලදායී සහ ලාභදායී විදුලි බල ජනනයකින් රටම බලගැන්වීම අරමුණු කරගනිමින් 2005 වසරේ සිට සාකච්ඡාවට බඳුන් වූ පිවිතුරු බලශක්ති උත්පාදනයේ යථාර්ථයක් බවට පත් කරමින් මෙගාවොට් 300ක විදුලි ධාරිතාවක් නිපදවිය හැකි ශ්‍රී ලංකාවේ ප්‍රථම LNG විදුලි බලාගාරය ඉදිකිරීම කටයුතු කෙරවලපිටිය ලග්දනව් විදුලි බලාගාර පරිශ්‍රයේ ආරම්භ කරන බව විදුලි බල අමාත්‍ය ඩලස් අලහ පෙරුම මහතා පවසනවා. ලංකා විදුලි බල මණ්ඩලයේ වැඩි කොටසක් අයිතිය හිමි ලංකා ට්‍රාන්ස්ෆෝමර්ස් ලිමිටඩ් සමාගමට ඔවුන් සතු ලග්දනව් බලාගාර පරිශ්‍රයේ අදාළ ඉදිකිරීම් කටයුතු සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. ජනාධිපතිවරයාගේ පොදුජන යුග මෙහෙවරෙහි පළමු වසර සන්තුහන් කරමින් මෙම ස්වාභාවික වායු විදුලි බලාගාරයේ ඉදිකිරීම් කටයුතු නොවැම්බර් මස අගභාගයේ ආරම්භ කරන බවත් සෞභාග්‍ය දැක්මට අනුව වසර 2030 වන විට ලංකාවේ විදුලි ජනනයෙන් 70%ක් පිවිතුරු සහ පුනර්ජනනීය බලශක්තියෙන් සපුරා ගැනීම ඉලක්ක කරගනිමින් මෙවැනි විදුලි බලාගාර ඉදිකිරීම සඳහා අමාත්‍යංශයේ අවධානය යොමු වී ඇති බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා. මේ වන විට ශ්‍රී ලංකාවේ ජාතික විදුලි බල උත්පාදනයේ 35%ක් පමණ සැපයෙන්නේ ඩීසල් බලාගාරවලින් වන අතර එයින් නිපදවන එකකයක නිෂ්පාදන වියදම රුපියල් 30ක් තරම් වනවා. LNG විදුලි බලාගාර මගින් ඒ රුපියල් 15ක් දක්වා අඩු කරගත හැකි බවයි සඳහන් වන්නේ. වසර 2025 වන විට ජාතික විදුලි බල පද්ධතියේ ඩීසල් ජනන දායකත්වය 5%ක් දක්වා අඩු කරමින් විදුලි පාරිභෝගිකයන්ට අඩු මිල සේවාවක් සපයමින් ජාතික ආර්ථිකයට ශක්තියක් සැපයීම තම අමාත්‍යංශයේ ඉලක්කය බවයි විදුලි බල අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ. රට ගොඩනගන්නේ කොහොමද? රට ගොඩ නැගින්නේ කොහොමද? දැන් පොසිටිව් මිනිට් විශේෂාංගය. ජාතික ආහාර නිෂ්පාදන ක්‍රියාවලිය පුළුල් සහ වේගවත් කිරීම සඳහා වාරි මාර්ග අමාත්‍යාංශය ක්‍රියාවට නංවන වාරි සෞභාග්‍ය කඩිනම් වැව් අමුණු ප්‍රතිසංස්කරණය කිරීමේ දැවැත්ත ව්‍යාපෘතිය මහවැලි එල් කලාපේ කිරි ඉබ්බන් වැව ඇතා වැටුණු වැව සහ වෙහෙර දැන්න කොට්ටාස ආශ්‍රිතව ආරම්භ කර තිබෙනවා. මේ යටතේ එල් කලාපේම ආවරණය වන පරිදි කෘෂි නිෂ්පාදන කටයුතු වැඩි දියුණු කිරීම වෙනුවෙන් රුපියල් බිලියන 39ක වියදමකින් වැව් 8ක් සහ ප්‍රධාන අමුණු 2ක් ශ්‍රී ලංකා යුද හමුදාවේ මෙහෙයවීමෙන් ප්‍රතිසංස්කරණය අතර සහන් වැව සහ හංසවිල වැව සංවර්ධන කටයුතු ගොවි ජනතාවගේ සහභාගීත්වයෙන් ආරම්භ කරනවා. මෙම ව්‍යාපෘතිය තුළින් දීවර පවුල් 200කට පමණ ස්ථිර ජීවනෝපාය මාර්ගයක් හිමිවනු ඇති. Thank you.
දැන් රටවට අපුවත් කිහිපයක් කෙටිය. අනමඩුව පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා සහ තවත් පොලිස් නිලධාරියෙකු ගමන්ගත් මෝටරාතිය පාලනයෙන් ගිලිහි ගොස් අනමඩුව ඔරලෝසු කණුවේ හැපීමෙන් අනතුරක් සිදුව තිබෙනවා. අනතුරින් අනමඩුව පොලිස් රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයා ජීවිතක්ෂයටපත් වේ ඇති අතර අනවසර ගවයින් ප්‍රවාහනය කරන ලද රථයක් පසුපස හඹා යාමේදී මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වන්නේ. ගාල්ල වලහන්දුව යග්ගහ ප්‍රදේශයේ නීති විරෝධී ලෙස පවත්වාගෙන යනු ලැබූ මත්පැන් නිෂ්පාදනය කරන ස්ථානයක් වටලා පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ දකුණු පළාත් සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකයේ ලද තොරතුරක් මතයි. බ්‍රැන්ටික් සායතනයේ සේවය කළ 92 දෙනෙකුගේ නියුත් පිරිසක් අද සිය නිරෝධායන කාල සීමාව අවසන් කර කොග්ගල බීච් හෝටලෙන් පිටව යාම සිදු වුණා. ප්‍රධාන පුවත් විකාශය අවසන්. තව තුනසුම් පුවත් දැනගැනීමට පිවිසෙන්න ලංකාවේ අංක 1 සිංහල වෙබ් අඩවිය www.sethanews.lk අපගේ වෙබ් අඩවියට. යලිත් හමුවෙමු රාත්‍රී 9:35ට. ඔබට සුබ සන්ධ්‍යාවක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.